මේ වෙලාවේ IMF අනුමත වුණාට පස්සේ අපිට Facebook එකේ YouTube එකේ ඕන තරම් post දකින්න පුළුවන් video දකින්න පුළුවන් IMF IMF කියන අකුරු තුන thumbnail එකට යොදාගෙන අපි විවිධ විදිහට මේක කතා කරනවා. ඉතින් මෙතෙන්දී මහජනතාව හැටියට අපි තේරුම් ගන්න ඕන දෙයක් දැනුවත් කිරීම මහජනතාවගේම සමාජිකයෙක් වෙන මම පොඩි දෙයක් මම මෙතන කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ IMF අනුමත වීම කියන එක හරහා විවිධ ව්‍යාපාර ඔබව රවට්ටන්න පුළුවන්. දේශපාලනික ව්‍යාපාර, දේශපාලන ඇජෙන්ඩා තියන අය, එක එක අදහස් තියන අය, මතිමතාන්තර තියන අය සහ විවිධ මාධ්‍ය ඔගොල්ලොන්ට මේක 100%ම සුපිරි කියලා. ඒ කියන්නේ අර ඕගොල්ලන්ගේ තියෙන අර තියෙනවනේ අතන මානසිකත්වයක් ටිකක් මේ ණයට කන කොහොම අමාරුවෙන් Tamanට ගෙවන්න බැරි තරම් වාහන අරගෙන ලීසින් දාගෙන එක එක ක්‍රමයට ෆෝම් කොල පුරවලා අර ළමයාව හොරට ඉස්කෝලේ දාගත්ත තැන ඉඳලා අපි ආපු ජීවිතයක් තියෙනවනේ. අපි ණයට කාලා අමුතු විදිහට ගත කරපු ජීවිතයක්, රටේ සංවර්ධනයට දායක වෙන්න ඊට පස්සේ සුදුසුකම් නැති රැකියා අරගෙන තනතුරු අරගෙන පඩි කකා ඉන්න ජීවිත, අන්නේ හුරු වෙලා තියෙන සුපිරි ජීවිතය ආයෙත් ලැබෙයි කියලා හුරේ දදා ඉන්නේ නැතුව තේරුම් ගන්න ඕනේ. මේ IMF අනුමත වීමත් එක්ක ලොකු රෙගුලේෂන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ ලෙවල් එකක් තියෙනවා. අන්න ඒකත් එක්ක අපිට විශාල හොඳ වගේම අපිට ලොකු කැපකිරීමක් කරන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳ නරක කියන දෙකම, නරක කියන පැත්ත ඒක විග්‍රහ කරන්න වෙන්නේ. හොඳ වගේම නිකන් අර අවදානම් සහගත ඇඟ රිදෙන දුක හිතෙන සමහර විට කරන්න අමාරු වගේ දේවල් පවා තියෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ නීති එහෙම තමයි, ඒ නීති. හරිද? ඒ නිසා අර ආයෙත් දැන් ණයට කාගෙන ගන්න බැරි තරම් වාහන අරගෙන බොරුවට අමුතු විදිහට මොකද අර දේශපාලඥයන්ට ගොට්ට අල්ලගෙන අර අර ඒ ජීවිතය දැන් අපිට වළක්වන්න වෙනවා. මොකද මේ වංචාකාරී කපටි දූෂිත දේශපාලඥයෝ ඉන්නවනම් ඒගොල්ලන්ට පවා මේකෙන් ලොකු නීති රෙගුලේෂන් ගොඩක් වැටෙනවා. අන්න ඒක පොඩ්ඩක් දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. IMF වල කතා වන්නේ නිසා මධ්‍යස්ථව විග්‍රහ කරන වීඩියෝ පෝස්ට් ඒ වගේ දේවල් බලන්න අර හැම දෙයකටම නිකන් කොහේ හරි ගහකින් මොකක් හරි මතුවෙලා ගහක මැද මොකක් හරි මතුවෙලා ඒකෙන් සම්පත් ලැබෙනවා කිව්වොත් එතෙන් අර කඩාගෙන ගිහිල්ලා පූජා තියනවා වගේ ඒ මානසිකත්වයේ ඉන්න එකෙන් මේ IMF කාරණේත් බලන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ.